තමයි අපේ කුංචි පවුලේ හැමෝටම. ඉතින් හොඳින් ඉන්නවද කියලා අහන්න ඈ. ඉතින් දන්නවා අපේ ලංකාවේ තියෙන හැම ප්‍රශ්නයක්ම අපි දකිනවා. රට වෙනුවෙන් මේ හැමෝම වෙනුවෙන් අරගල කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපිට පුළුවන් විදිහට අපි පිටරටවල ඉඳගෙන ඔයගලන්ට සහයකය දක්වනවා. මම ඔයාලට කියන්නවනේ මේ මාසේ 7 වෙනිදාට ගිය අවුරුද්දේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරපු ඔයාලට රිසල්ට් බලන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඉතින් ඔයාලා හැමෝටම අපි සුබ පතනවා. ඉතින් හැමෝගෙම සිහින සැබෑ වෙන්න කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඒ හැම අරමුණකටම යන්න ලැබෙන්නේ කියලා අපි ඔයාලට පාර්ථ ඇමරිකාවට කියලා කිව්වම ගොඩ දෙනෙක් හිතන්නේ මේක හීන ලෝකයක්. ඇමරිකාවට ආපු ගමන් හැමදේම හම්බ වෙන හීන ලෝකයක්. ග්‍රීන් කාඩ් එක හම්බුණත් ඒ ඕගලන්ට හම්බ වෙන්නේ මේ රටට ඇතුළේලා ස්ථිර පදිංචි වෙලා ඉන්න අවස්ථාව විතරයි. අපි රස්සා හොයා ගන්න ඕනේ, අපි ඉන්ෂුරන්ස් හොයා ගන්න ඕනේ, අපි දරුවෝ ඉන්නවනම් දරුවන්ට පාසල් හොයා ගන්න ඕනේ, හැමදේම කරා ගන්න ඕනේ මහන්සිලා වැඩ කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම ඔයාලට කියන්න කැමතියි ඇමරිකාව කියන්නේ හීන ලෝකයක් නෙවෙයි. ඇමරිකාවට ඇවිල්ලා ෂොපින් කරන්නත් ගොසරි ෂොපින් යන්නත් අපි සල්ලි හම්බ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. කවුරුත් එකපාරට ලොකු තැනකට එන්නේ නැහැ. පොඩි තැන ඉඳන් ලංකාවේ අපි මොන රැකියාව කරත් මෙහෙට ඇවිල්ලා අපි පොඩි තැන ඉඳන් හැමදේම පටන් ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. පොඩි තැන ඉඳන් තමයි ඕනම කෙනෙක් පටන් ගන්නේ. වගේම මතක් කරන්න ඕනේ සබ්ස්ක්‍රයිබර්ස් ලා 15,000 කියලා ඉන්නවා. ගොඩාක් ස්තුතියි ඔයාලගේ ආදරයට. එහෙනම් අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. අද උදේට පිටු ටිකක් හදන්න කියලා තමයි හැදේ. මං හාල් පිටි ටික මේ විදිහට ලාවට පොඩ්ඩක් බෙද ගන්නවා පිටු වලට. ඊට පස්සේ මම මෙතන ලෑස්ති කරන් තියනවා මේ බෙදගත් හාල් පිටි ටික. කුරකන් පිටි ටිකක් ගත්තා, කුරකන් පිටුකුත් හදන්න. පොලුත් තරම් තියනවා. ලුණුත් එකතු කරලා වතුර ටික ටික ඉහලා මේ විදිහට පිටු ටික කැට කරගන්න තමයි තියෙන්නේ. ඉතින් කුරකන් පිටි ටිකත් මේ විදිහට කැට කරගන්න ඕනේ. ඉතින් මම ලේසියට පිටු ටිකක් මම මේ විදිහට පිටු බම්බේ තිතුරු ටික මම කෝප්ප පිටු විදිහටත් හදනවා ස්ටීම් එකේ. ඉතින් හරි ලේසි මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් මේ කැට කරගෙන කෝප් එකට දාලා පොඩි කප් එකකට දාලා අපි කෝම් පිටු වගේ ස්ටීම් එකේ නමනවා. ඉතින් ටක් ගාලා තැම්බිලා එනවා. ඉතින් තම්බන අතරෙම අපේ ගෙදර පැටව දෙන අයයි පිටු කනවා. මම කිරි හොදි ලුණු මිරිසුයි හදාගෙන තියෙන්නේ. මේ කෝප්ප පිටු දෙකක් වන්න මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් අපේ දේශීය කෑම. ඉතින් ගොඩ දෙනෙක් හිතන්නේ හදන්න අමාරුයි කියලා. ඉතින් හරිම ලේසි. මේ විදිහට මේ කෝප්ප පිටු හරි හදලා ගන්න පුළුවන් ඉක්මනට කැමති කෙනෙකුට. ඔන්න අපි හතර දෙනා දැන් පිටුත් කාලා උදේම එළියට ආවා මේ පාති ටිකට පස් ටික දාලා පුරව ගන්න. අද හවසට අපි පැලට හිටවන්න කියලා තමයි හිතුවේ. මේ දින අපි ගිය අවුරුද්දේ ගෙනල්ලා ඉතුරු වෙන පස්. ඉතින් මල් වලටයි එළවලු වලටයි දාන්න හොඳයි කියලා තමයි මේක තියෙන්නේ. ඉතින් මේ පස් එකම දාන්න ඕනේ නැහැ. අපි දැන් මේ අවුරුද්දේ මීට වඩා වෙනස් ඒවා සමහරට ගේන්න පුළුවන්. මේ පස් එකම ගේන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මේ පස් වලින් තමයි මේ පාත්‍රි ටික පුරව ගන්න හදන්නේ. මේ පස් එකේ මේ විදිහට මේ පොහොරත් කාලවම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒක හොඳයි. පැල හොඳට හැදෙනවා. අපි ගිය අවුරුද්දේ පාවිච්චි කරේ මේ පස් එක තමයි. පස් කියන්නේ උනාට මේක මින්කම් මොනවද අපච්ච මේ පස් නෙවෙයිනේ. ඕ ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. කියන්නේ මේ ලංකාවේ වගේ නිකන් පස් නෙවෙයිනේ. මේ බට කැල ටික නම් ගලවලා දැම්මන හරි අපච්ච වැඩක් නැහැ නේද? පාති ටික ලෑස්ති කරලා තියලා අපි හතර දිනාම ගෙටාව හවස්සෙලා යන්න. ඉතින් ඔන්න මං දවල්ට කෑම ටික උයා ගන්න කියලා හදන්නේ. මෙතන මං බිම්මල් අරන් තියනවා. බිම්මල් ටිකද තෙල් දානවා. ගෙඩි ගෝවා මැලුමක් හදනවා. මේ තියෙන්නේ අම්මා මේ ලංකාවෙන් එවපු පොඩි කීරිමින් එකක්. ඉතින් මේක හොඳ බදින්න ගැඹුරු තෙලේ බෙදලා ගන්නවද කන්න. එතකම පරිප්පු යා ගන්නවා හිඳෙන්නේ. ඉතින් මේ ටික තමයි මම දවල්ට හදන්නේ. හාල් ටික ලිපියේ තියලා ඉක්මනට මුයාගමු. මම උයන කරන එළවලු හැමදේම එකපාරව මේ විදිහට ලෑස්ති කර ගන්නවා. මොන මම පරිප්පු ටික ලෑස්ති කරගත්තා. 3-5 අමු මිරිස් කරපිංචි ඔක්කොම දාලා මම කරෝල් ටිකත් හොඳට මේ විදිහට හොදගත්තා.
ගෝවා මැල්ලුන් එකට අවශ්‍ය කන් ටික මේ විදිහට ලෑස්ති කරගත්තා. පොල් ටික දාලා ලුණු අමු මිරිස් දාලා මෙතන සුදු ලුණු තලා ගත්තා. ඒත් ගෝවා මැල්ලුන් එකට මෙතන තියෙනවා බිමල් ටික හොඳට කඩලා සෝදලා වතුර මිරි කරලා තියෙනවා. මේ තෙල් දාන්න අවශ්‍ය කන් ටික ලෑස්ති කරගත්තා. හැමදේම එකින් එක කියන්නේ නැහැ. ඉතින් දැන් ගොඩ දෙනෙක් උයන්න දන්නා ඉන්න නිසා උන පරිප්පු ටික මන් දියකරින් ලිපේ තිබ්බා. ගෝවා මැල්ලුම් හදන්න මං උන අබ ටික තෙලට දැම්මා. සුදු ලුණු ටිකක් දැම්මා. මං හීනිට කපාගත්ත ගෝවා ටිකට පොල්, අමු මිරිස්, ලුණු, ලුණු කුඩු එකතු කරලා, කහකුරුත් එකතු කරලා හොඳට මේ විදිහට කවලම් කරගන්නවා. කවලම් කරලා අර විදිහට අපි තෙලට දාපු සුදු ලුණු ටික බැදීගෙන එනකොට එකතු කරනවා අපි මේ අනාගත ගෝවා මැලුම් ටික. ගෝවා උයලා තෙල් දාලා කනවටත් වැඩිය අයියා කැමති මේ විදිහට මැල්ලුම හදලා කන්න. ඉතින් ගෝවා වැගෙන ආවම මම වැඩිපුරම හදන්නේ මැල්ලුම තමයි. මම පරිප්පු ටිකට ඔන්න මිටි කිරිත් එකතු කරගත්තා. බිමල් ටික තෙල් දාන්න මේ විදිහට මම ඔන්න තක්කාලි, ලුණු, අමු මිරිස් ටික මේ විදිහට මම තෙම්පරාදුව දාගන්නවා. ඉතින් ටිකක් අමු මිරිස්, තක්කාලි මම වැඩිපුර දාගන්නවා. මේ ටික බැදීගෙන එනකොට මම හොඳට වතුර මිරික ගත්ත බිමල් ටික එකතු කරගන්නවා. කිරිමින් ටිකත් මේ විදිහට මම බැදගත්තා. කෑම හදනවා කියන එක කඩදරයක් කියලා කොයිම වෙලාවකවත් හිතන්න එපා. ඉතින් අපි කලින් ප්ලෑන් කරලා අද මේව උයන්නේ කියලා තියාගත්තාම ලේසි අපිට උයා ගන්න. ඉතින් ඔන්න අපි කෑම ටික නම් ලෑස්ති, බත් එකක් ඉදිලා තියෙන්නේ. ඉතින් අපි දවල්ට කාලා හතර දෙනාම යනවා ආයෙත් දැන් එළියට අපේ වත්තේ වැටි කරගන්න. සම්බෝලයි බතු විහාරි හදලා තමන්ගේ පවුලේ අයට කන්න දෙන්න තමන්ගේ අද්දකින් හදලා. මේ තියෙන අපි ගියසරේ වීඩියෝ එකේ පේනවා මේ අපි මේ බීජ දානවා පැලවෙන්නේ මේ කරවිල. මේ දෙකෙම තියෙන කරවිල ඔන්න පැලවෙලා තියෙන අපි ගිය අවුරුද්දේ අපේ වැලේ හැදිච්ච කරලක් තමයි, කරල කැට තමයි අපි දැම්මේ. වේලලා දැන් ඔන්න පැලවෙලා තිනවා. මේ තියෙන මෑකරල්, මෑකරල් පැලලා තියෙන මෙන්න මේක තමයි විශේෂ මේක. මේක අපිට ලංකාවෙන් අපේ කොල්ගාවෙලා අපේ කුඩු මල් ලැබුවේ ලබු අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න අපි ලබු වැට දෙකයි දැම්මේ, දෙකම ඔන්න පැලවෙලා තිනවා. ඉතින් බලමු ලබු වැලක් හදාගන්නනේ. තනකොළ කපන්න යන කලින් ඉතින් පොඩු දෙන්නව තියාගෙන පොඩ්ඩක් ඒ දෙන්නව එක් කියන්න ඕනේ හැමදාම වටයක්. ඔන්න අපේ ඇපල් ගහෙත් ගෙඩි හැදිලා තියෙන්නේ. ගෙඩි කීපයක්ම තියෙනවා රතු පාටට හැදිලා. ඉතින් හරි ආස හිතෙනවා මේ විදිහට ගස් පල දරලා තියෙනවා දකිනකොට. සතියන්තෙට ඉතින් අයියා තනකොළ ටික කපන්න හරි එළියට වත්තට ආවම ඉතින් එයාට ඕනේ අපි තුන්දෙනත් වත්තටම ගෙන්න ගන්න. ඉතින් ගියේ ඇතුලේ මට මොන වැඩි තිබුණත් මම පැටව දෙන්නත් එක්ක වත්තට එනවා. මොකද අයියට ඕනේ අපි තුන්දෙනාම පේනමාන ඉන්නේ එයා වැඩ කරනකොට. අපෙන් මෙහින නඟ කෙනෙක් අහලා තිබුණා මේ පණුව එහෙම ආවම ගෝවවලට කෘමි සතුන් ආවම මොකද කරන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේව තමයි නඟි පාවිච්චි කරන්නේ. නීම් ඔයිල් සහ මේ තියෙන්නේ ගාර්ඩන් ස්ප්‍රේ එකක්. ඉතින් ඒක පණුවන්ට පොඩි කෘමි සතුන්ට හොඳයි. ඉතින් ඔන්න අපි මේ තියෙන අපි ගෙනාපු පැල ටික අපි දැන් අද මෙතනින් මිරිස් පැල ටික හිටව ගන්නවා. ඔන්න මෙතන අපි මේ හර්බ්ස් පැල ගෙනත් තියෙනවා. මින්ට් තියෙනවා, මේ තියෙන්නේ කොත්තමල්ලි කොළ, පාස්ලි, මේ තියෙන්නේ අපි මේ හිටවන අමු මිරිස් එක. මම මේකෙන් පැල හතක් ගෙනත් තියෙනවා. හොට් කයෙන් පෙපර් මේක තමයි අපේ ලංකාවේ අමු මිරිස් එකටම සමාන අමු මිරිස් එක අපිට මෙහෙන් හොයාගන්න පුළුවන්. ඉතින් තියෙනවා ස්පයිසි බෙල් පෙපර් එකක්. ඉතින් හොට් පෙපර් එකක් තියෙනවා. මේ තියෙන්නේ රෙඩ් බෙල් පෙපර් එකක්. මේ පැල තුන ඉදිරිය තියෙනවා. මේ අනිත් වර්ගයෙන් පැල හතක් තියෙනවා. මෙතන දක්කාලි පැල වර්ග තුනක් තියෙනවා. අපි දකිනවා මම පෙන්නන දෙවිලි එකේ මෙතන බටු පැල. මේ තියෙ ටිකක් දිග බටු එක. මේක ටිකක් අර මෙහි තියෙන්නේ ටිකක් මහත් එක. ඒක කර ලොකු බටුවේ කේක් තියෙන්නේ.
මඩ ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ. අපි උදේ හදාගත්ත පාත්ති වල ඔන්න අපි මිරිස් පැල ටික හිටව ගන්න. අපි එකම වර්ගයෙන් මිරිස් පැල 7ක් ගෙනාවා. ඒක අපේ ලංකාවේ අපිට හුරු පුරුදු අමු මිරිස් එකම තමයි. පැල හිටවල තිබුණ මේ භාජනය ගැනත් කියන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ භාජන හදන්නේ රීසයිකල් ප්ලාස්ටික් වලින්. ඉතින් අහක දාන ප්ලාස්ටික් එකතු කරලා තමයි මේ වගේ මේ ප්‍රයෝජනවත් දෙයක් හදලා ගන්නෙ. හරි ලොකුයි බල. ලෝකෙ කොහේ ජීවත් වුණත් දරුවන්ට අපි හරි දේවල් කියලා දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට පස්තික මඩ ටික අල්ලන එකෙන් දරුවා සංවේදී පුද්ගලයෙක් වෙනවා වගේම මේ පැලයක් හිටවන එකෙන් ඒ පැලේට වතුර ටික දාන හැටි ටික ටික පැලේ ලොකු වෙන හැටි ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට අපි ඒ දේවල් කියලා දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ සබහා ධර්මයට ආදරය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒගොල්ලන් වැඩෙනකොට ලොකු වෙනකොට පුංචි පැටවුනුත් ගෙදර ඉන්නවා නම් එයාලවත් සහභාගි කරගෙන ඉඩකඩ තියෙන විදිහට පොහොර බෑග් එකක හරි පැල ටිකක් එළවලු පැල ටිකක් හිටවන උනන්දු වෙන්න තමන්ගේ පරිභෝජනයට ගන්න විතරක් හරි. පැල ටික නම් හිටවල ඉවරයි. ඉතින් ඔන්න අයියා ගොඩකොළ පාත්තියේ තනකොළ ටික ගලවනවා. ඉතින් පොඩ්ඩ දෙන්න ඔන්න වතුර සෙල්ලමේ. ගොඩකොළ නෙලනවා. කොටකල ඵලදාව මට මේ සැරේ අපි මේ පළවෙනි ඵලදාව සමයේ සමයක නෑ තාම නම් ස්පින් එකනේ ඔක්කොම මේ වින්ටි එකට යට ගිහිල්ලා නේ තිබුණේ. දැන් ඔක්කොම ටක් ගාලා අවු වැටෙන්න ගත්ත ගමන් මේ මම එක පැලේ හිටු මෙන්න මෙතන එකයි මේ හරිය අන්න අර හරිය අපි eBay එකෙන් පැල ගෙන්න ගත්තේ පැල 10ක් 10ක් කොටකේ නම් 11ක් කියලා තිබුණේ ඒගොල්ලෝ. ඉතින් පැල 11න් තමයි මේ මේ හදාගත්තේ මෙහෙම නේ. අනේ මැරුන්නේ නැහැ වින්ටර් එකේ. වින්ටර් එකේ මැරුන්නේ නැහැ නේ. මතකයි චැනල් එකේ මං ඉස්සල්ලාම දැම්මේ මේ සමයේ වීඩියෝස් තමයි චැනල් එක පටන් ගත්තාම. ඉතින් ගොඩ දෙනෙක් එතකොට මට කියලා තිබුණා ඇමරිකාවේ ජීවත් වෙලත් මොකටද ওই විදිහට වගා කර කර දුක් විඳින්නේ සුපර් මාකට් එකෙන් ගිහින් ගන්න කියලා. ඔව් සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. සල්ලිත් තියෙනවා ගන්නත් පුළුවන්. නමුත් මේ වගා කරලා අපි දෙයක් අපේ වත්තේම හදාගත්ත දෙයක් කනකොට තමයි ඒ සතුට දැනෙන්නේ ඒ හැඟීම දැනෙන්නේ. ඉතින් ඒක දැනෙන්න වගා කරන්න ආසා වෙන්නත් ඕනේ. ඒවට ආදරය කිරෙන්න කෙනෙක් වෙන්නත් ඕනේනේ. අපි දෙන්නම එකතු වෙලා ගොඩකොළ ටිකක් කඩා ගත්තා. අයියට සම්බෝල කන්න ඕනේ කියලා තමයි කිව්වේ. ඉතින් අද නම් උයන්නේ. ඉතින් අද මම රැයටත් එක්කම උයා ගත්ත නිසා හෙට තමයි ගොඩකොළ සම්බෝල අයියට මං හදලා දෙන්නේ. වත්තේ වැලට ඉවර වෙලා හතර දෙනාම ගෙට එනකොට හවස 6ත් පහ වෙලා තිබුණා. දැන් නම් වෙලාව රැය 9ත් පහ වෙලා. ඉතින් හෙට දවසෙත් වැඩ ගොඩාක් තියෙනවා. එහෙනම් හෙට උදේට හම්බ වෙමු. ඊයේ ගතුනේ අපේ සිකුරාදා දවස. අද සෙන්ස්රාදා උදේ. ඉතින් අද වැඩ ගොඩාක් තියෙන දවසක්. මම දැන් උදේම උයා ගන්න තමයි හදන්නේ. තව පුහල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි මම ලිපේ තියාගන්නේ. ඊ කඩාගත් කුටුකොල් ටික තියෙනවා අපේ වත්තෙන්. ඒ ටික සම්බෝලා හදලා මාළු මිරිසිට උයා ගන්නවා. ඉතින් ওই ටික තමයි හදන්නේ. ඒ හොඳටම ඇති. මම මේ ටික උයලා ගන්නවා. ඉක්මනට එකින් එක පින්නන්නේ නැහැ. අයියා ඔන්න කුටුකොල් සම්බෝලට මම කුටුකොල් ටික හොදලා තිබ්බාම එයා තමයි ටක් ගාලා කපලා දුන්නේ. ඔන්න මිරිසිට උයා ගත්ත මාළු එකයි කුටුකොල් සම්බෝලේ ලෑස්ති. රසනේම තඹ පුහල් බතුත් එක්ක කෑවාම ඉතින් හරි රසයි.
කැමිටික කාලා එලීට යන ලෑස්තින් හදන ඉක්මනටම ඉතින් තමන්ගේ ආදරණීයන්ට ආදරෙන් සතුටින් කැමිටික හදලා දෙන්න හැමදාමත් ඉදිරි යන්න කලින් මං මේ විදිහට මේ පරාට හදන්න පිටිටි කාලා තියලා තමයි යන්න හදන්නේ මම අයියට අද සී ෆුඩ් කොත්තුවක් කන්න හිතිලා හවසට ඉතින් ඒ නිසා මෙහෙම අල්ලලා තියලා ගියාම ලේසි North Alabama indala Georgia state ekata api inna hari indala langama para tamai me api yana para ithin vinadi paekut vinadi ganak tamai yanne Georgia walata yanna me Cave Spring ithin Georgia wala tiyena paranama nagarayak Cave Spring kiyanne මේ කලින් වීඩියෝ එකකත් මේ බාකේක පෙන්නලා තියෙනවා. ඉතින් අද පොඩ දෙන්නව වතුරටත් දානවා. ඒගොල්ලන්ට හරි ආසයිනේ වතුරේ සෙල්ලම් කරන්න. ඉතින් දෙන්නව අද වතුර මෙතන ඇල පාරක් තියෙනවා. ඒකටත් දානවා සෙල්ලම් කරන්න. පොඩන් ටෝනික් කරන ඇඳුම් කෑම හැමදේම මම ලෑස්ති කරගෙන ආවේ. ඉතින් ඒගොල්ලන්ට ඇති වෙනකන් අද රටන්න දෙනවා මේ ඇලේ. පොඩ දෙන්නට ඇති කියනකම වතුරේ සෙල්ලම් කරන්න දුන්නා. ඒගොල්ල ගොඩට අරගෙන පිහල කරලා ඉතින් අනිත් ඇඳුම් අඳලා ඒගොල්ලන්ට කණ්ඩක් දීලා අපි හිතුවා මේ ගුහාව ඇතුළට යන්න ඔයාලටත් පෙන්වන්න. මේ තියෙන්නේ drinking water. ඉතින් මං කලින් වීඩියෝ එකක් පෙන්නලා තියෙනවා මේ ස්වාභාවික ජල උල්පතක්. මෙතන පිරිසිදු ජලය තියෙන්නේ. ඉතින් අපිට ඕන කෙනෙකුට අරගෙන බොන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ගාවිලා බෝතල් වලට පුරවගෙන යනවා. කෝප් වලින් බීලා යනවා මෙතනින් අරගෙන. ඉතින් මේ පාක් එක වටේම තියෙන්නේ ස්වාභාවික විශාල කැලයක්. ඉතින් මෙතන අඩිපාරකුත් තියෙනවා කැලේ ඇතුළට ගිහින් තියෙනවා කට්ටිය පේනවා. ඉතින් මේ ගල් ගුහාව ඇතුළට අපි කලින් ගිහිල්ලා නැහැ. අද තමයි පළවෙනි වතාවට යන්න හදන්නේ. දසාටසේ 32 තමයි මේ ස්වාභාවික ජල උල්පත හොයාගෙන තියෙන්නේ. අදටත් මේ Cave Spring මුළු නගරෙටම වතුර දෙන්නේ මේ ජල උල්පතෙන්. දිනකට වතුර ගැලවුණු මිලියන 2ක් මේ උල්පතෙන් මිනිස් පරිභෝජනය සඳහා උදාහරණයක් කියලා තමයි කියන්නේ. පොඩ්ඩක් ඇඳුම් එහෙමත් මවර කරගෙන අපි දැන් ගුහාව ඇතුළට යන්න හදන්නේ. වැඩිහිටි පුද්ගලයෙකුගෙන් $2ක මුදලක් ගන්නවා. චුටි බබලගෙන් $1ක මුදලක් අය කරනවා ගුහාව ඇතුළට යන්න. හැමෝටම ලේසි වෙන්නේ ඉතින් විදුලි බුබුලු දාලලා තිබුණා මේ හැම මාර්ගිකම ගුහාව ඇතුලේ. ගොඩක් සමහර තැන්වල ඇත්තටම ගොඩක් ලස්සනවා. මොනවද මේ කස්සේ තියෙන්නේ? මාර් සීතලයි මේක ඇතුලේ. මාර් කුල්නේ. අනු මෙතරින් මේ වැටෙනවා. ඕ මේ උඩට. වතුර මේ ගලන ඇහෙනවා ඇතුලේ. දෙනට සීතලට මේ වතුර නරලත් නේ ආවේ. වන් මේ පැත්තේ තියෙන ඇතුළට උඩට. කොහොරේ වගේ. සෝචි අරගෙන ඉඳිබනේ. ආ සෝචි ගේන තිබුණා. යම් යම්
මාරම සීතලයි මේක ඇතුලේ. දැන් එළියේ මාර රස්නේ. මෙතන මාරයි අප්පා ජීවත්. මම්මා. මේ වතුර පාර ගලන වෙනවා වෙන මේ පැත්තේ. අර පල්ලේ අපි දකින්න අපි දැන් නෑව පොඩ්ඩ දෙන්න නෑව වතුර පාර. හිටිය මීට. දොරක් දාලා වහලා තියෙන ඇතුලින් වතුර පාරක් යනවා. ඒක වයිතුළු මොන හරි හදනවා. එමෙට නගින්න. මෙන්න මේ පැත්තින් ඇහෙන වතුර පාර. ඕගලන්ට ඇහෙනවා ඇති. යා. අලගන මඩ. එච්චර ඉතින් එහාට යන්න බෑ. මෙතෙන්ද බල්ල බලන්න මේ නේද අපි. මේ ගල් ගුහාව ඇතුළෙත් එක එක පැතිවලට හැරි හැරි යන්න වෙන වෙනම මාර්ග තියෙනවා. ඉතින් අපිට ඒ හැම මාර්ගයක් ඇතුළම යන්න බැරි වුණා. ඉතින් පොඩි දෙන්නත් එක්ක මේ හැමතැනම මේ දිගටම හැමතැනම වතුර බිඳ බිඳ වැටෙනවා. තනින් ට්‍රැවල් කරනවා වගේ නෙවෙයි. ඉතින් පොඩොත් එක ටිකක් අමාරුයි. ඔන්න දැන් අපි ගුහාවෙන් එළියටත් ආවා. අපි ගෙදර එන්න පිටත් වුණා. පොඩො දෙනන්නම් වතුරේ දැන් සෙල්ලම් කරලා හිටපු නිසා හොඳට නිින්ද ගියා ගෙදර එනකම්ම. ගෙදර ඇවිල්ලා ඉතින් ටිකක් අවසන් නිකන් ඉඳලා අපි සී ෆුඩ් කොත්තුව හදන්න ගත්තා. මං උදේ පිටි අල්ල තියලා ගියේ යති. මේ තියෙන ලීක්ස් තමයි. ඉතින් කඳ කොටස ලොකුයි, හොඳ මහතර තියෙනවා. නමුත් ලංකාවේ වගේ රස නැහැ. ඉතින් කොළ අඩුයි. මේ තියෙන සී ෆුඩ් මික්ස් එක ෆ්‍රෝසන් සී ෆුඩ් මික්ස් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. මං උදේ අල්ලගේ පිටි ටික දැන් ඔන අයියා එක පොඩිට බෝල කල්ලා තියන්න තමයි හදන්නේ. එලෝ ටික සෝදලා සුද්ධ කළා දුන්නාම ඒ ටිකත් අයියාම කපා ගත්තා. ඉතින් එයා තමයි කොමත් කොත්තු රයිස් මොනවාරි හදන වෙලාවට හදන්නේ ආසාවෙන්. ගොඩක් හීනියට කපන්න ඕනේ. අද අයියා තමයි කොත්තු හදලා ගන්නේ. දැන් එලෝ ටිකක් කපලා රොටි ටිකක් පරා ටිකක් හදලා අයියම කොත්තු උදේට කරකෝල ගන්න හදන යන්න.
අන ලොකු දෝනිත් ඉන්නවා මේ පිටි රෝල් කර කර ඇවිල්ලා ඉතින් යා මේ වගේ වැඩ කරනකොට ඉතින් ওই පිටි ගුලියක් හිල්ලගෙන රෝල් කර කර ඉන්නවා ඉතින් ලිපුඩ තියාගෙන තමයි වැඩේ කරන්නේ ඉතින් මට වැඩ එක දෙක කරන එක තමයි කරන්නේ ඔන්න කපාගත්ත එළවලු ටික මෙතන තියනවා ලෑස්ති කරගෙන ආම මිරිස් ලීස් ගෝවා එතකොට තක්කාලි ඒ ටික තියෙනවා සුදුළු නිඟුරු තලාගෙන තියෙනවා මෙතන ගෝවයි ලීස් ගහේ කඳ කොටසයි මෙතන තියෙන්නේ සීෆුඩ් ටික මෙතන තියෙනවා අයිසෝ ඒ ටික තමයි ආදරගෙන පින්නන්නම් තව මොනවද දාන්න කියලා ලොකු දෝනි තෝනේ පුංචි පරාටයක් හදාගෙන ඉන්නවා ඉතින් යාට ඒක අන්තිමට පුච්චලා දෙනවා පරාටික මම හීනියට කපාගෙන ගන්නවා නිවුනට පස්සේ කොත්වි වැඩ පටන් අරන් තියෙන්නේ තෙල් වලට ඉඟුරු සුදු ලුණු දාලා කරපිංචක් දාලා මේ විදිහට බෙදලා ඊළඟට අමු මිරිසුත් එකතු කරගත්තා. ඉතින් මම අද කැමරා කරනවා විතරයි. අයියා තමයි හදන්නේ. ඔන්න සීෆුඩ් ටිකත් එකතු කරගත්තා. එකතු කරගෙන ඒ ටිකත් හොඳට අමු මිරිස් සුදු ලුණුත් එක කවලම් කරලා හොඳට බෙද ගන්නවා. ඉස්සෝ ටිකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ එළවලු ටිකත් ටික ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. එළවලු ටිකත් හොඳට තැඹුණාට පස්සේ කෑලි මිරිස් 3-5 කුඩු කහ කුඩු එකතු කර ගන්නවා. ඉතින් කැමති දෙයක් මිරිස් කුඩු දාන්න පුළුවන්. ඉතින් සමහර අය මම දැකලා තියෙනවා මිරිස් කුඩු දානවා. ඉතින් අපි එකතු කරගන්නේ මේ ටික ගම් මිරිස් කුඩුත් එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට කවලම් කර ගන්නවා. ටොමැටෝ කෙචප් කැමති නම් එකතු කරන්න පුළුවන්. ඔන්න අපි එකතු කරා. එකතු කරලා හොඳට කවලම් කර ගන්නවා. ලුණු කුඩුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ලොල් ටික පැත්තකට කරලා මැදට විතර ටික දාගන්නවා. ඒ ටිකක් දාලා හොඳට කවලම් කරගන්නවා. පරාට ටික දාන කලින් මේ හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් අපි අයින් කරලා තියාගන්නවා. ඔක්කොම එකට දාලා කවලම් කරන්න අමාරු නිසා අපි ඕන දැන් පරාටවලිනුත් ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඒ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ අපි අයින් කරගත්ත එළවලු ටික ආයෙ එකතු කරලා අපව ඉතුරු පරාට් එකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඕන අපේ සීෆුඩ් කොතු ලෑස්ති දැන් කන්න තමයි තියෙන්නේ. මං උදේ බත් කන්න හදාගත්ත මාළු හොදි තියෙනවා. ඉතින් මාළු හොදි දාගෙන අපිට කන්න පුළුවන්. අයියගේ කොත්වේ රස බලන්නයි හදන්නේ. ඉතින් එයා කවදත් කෑම රසට හදනවා. තවත් සතියකින් ආයෙත් මුණ ගැහිමු. ආදරේ ඔයාලා හැමෝටම.